මහනුවර අධිවේගී මාර්ගය අපි ආරම්භ කරපු සමත්තලයකට ලක් කළදී. ඉතින් අත්ත වශයෙන්ම 2014 2015 ජනාධිපතිවරයාට කලින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදන්න මුල්ගල් තියතිය ගියා. මුල්ගල් තිබ්බට කිසිම වැඩක් ආරම්භ කළා තිබෙන්නේ නැහැ. නමුත් 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපි දුන්න මැතිවරණ පොරොන්දුවක් අනුව අපි මේ මාර්ගය පටන් ගත්තා. මුලින්ම පැහැදිලි කරන්න ඕනේ මේ අධිවේගී මාර්ගයක් හදනවා කියන එක මේ ක්ෂණිකව පටන් ගන්න බෑ. අපි කඩවතේ ඉඳලා පොතුහැරට පාර ඉස්සරහම ට්‍රේස් කෙරුවා. ට්‍රේස් කරලා දෙපැත්තේ ඉඩම් පාර ගත්තා. මැන්ලෙව පවරගෙන අපි වන්දි ගෙවීම ආරම්භ කළා. ඉතින් මෙහෙමයි මේ අපි මේක ආරම්භ කළේ. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ඔක්කොම කරේ දකුණ්ඩ බෙලි අතරත් ගේ බෙලි ගන්නටත් හයිවේ එකක් හැදුවා. නමුත් ලංකාවේ දෙවනි අගනුවර අමතක කෙරුවා. මම තමුන්නාසෙලට කියන්න ඕන ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට හයිවේ එකක් දුන්නේ අපි. අධිවේගී මාර්ගයක් දුන්නේ අපි. පසුගිය ආණ්ඩුව කාලේ හයිවේ අධිවේගී මාර්ගය හුඟක් කෙරුවා. ඔක්කොම දුන්නේ විදේශීය සමාගම් වලට. දේශීය කොන්ත්‍රාත්කරුවෝ ඇවිල්ලා අපිට කිව්වා මීරිගම කුරුණෑගල අපිට හදන්න පුළුවන් අපිට මේක දෙන්න කියලා. සමාගම් හතරක් හදාගෙන එක කොන්ත්‍රාත්කරුවර කිලෝමීටර් 2.5 දුන්නා. ඒ 2.5 දුන්න නිසා තමයි අවුරුදු දෙකක් යනකොට 90% සම්පූර්ණ කරලා තියෙන්නේ. දැන් අද තත්ත්වෙ මොකක්ද? ආණ්ඩුව මේ මැද ගෑලා හංගනවා. මොනවත් වෙලා නැහැ කියලා කියන්නේ. තමුන්නාන්තල දකින්නේ දිනිය පෙරේද? කිලෝමීටර් 40යි. මීරිගම කුරුණෑගල කොටසෙන් කිලෝමීටර් 38ක් අවසන්. තා කිලෝමීටර් 2යි. ඉතින් මම රජයට කියන්නේ දැන් අපි කිලෝමීටර් 38ක් හදලා තියෙනවා. අඩුපාඩු කම හොය හොය ඉන්න බෑ. ආණ්ඩුවට ජනබරාවක් ලැබිලා තියෙනවා. මම කියන්නේ ඉතුරු කිලෝමීටර් 2 හදලා මේ මාර්ගය විවෘත කරන්න. ඒක කටුරායක හරහා, පස්සයාලා හරහා කුරුණෑගලට ඇවිල්ලා නුවරට එන්න පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.